විදුවියන්ස්ල හැමෝටම අයිබුවන්. අද විදු ඔයාලට කියන්න යන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක වර්ගය තප්පරෙන් හොයාගන්නේ කොහොමද කියලා. ඉගෙන ගන්න නංගිල මල්ලිලට වේගින් සුළු කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි, අපි ඉස්සෙල්ලම උදාහරණයක් ගම්මුකෝ. 67 වර්ගය. උත්තරේ හොයලා බලන්න 4489යි. හරි, දැන් මෙහෙමයි මේක අපි තප්පරෙන් හොයාගන්නේ. අපිට වර්ගය හොයන්න ඕන සංඛ්‍යාව අරගෙන ඒකට ළඟින්ම තියෙන 10 ගුණාකාරයේ බවට පත් කරනවා. ඒ කියන්නේ 67 70 කරනවා. හරි, එහෙම කරන්න නම් 3ක් එකතු කරන්න ඕනනේ. දැන් 3ක් එකතු කරපු නිසා 67න් 3ක් අඩු කරනවා. එතකොට අපිට ඉලක්කම් දෙකක් ලැබෙනවා. 67ට 3ක් එකතු කරපුවාම 70 සහ 3ක් අඩු කරපුවාම 64. දැන් මේ ඉලක්කම් දෙක ගුණ කරනවා. 10 ගුණාකාරයකින් ගුණ කිරීම පහසුයිනේ. 64 70ෙන් වැඩි කරද්දි 7ෙන් වැඩි කරලා අගට බිඳුවක් දානවා. එතකොට අපිට ලැබෙනවා 4480. හරි. දැන් අපි 3ක් එකතු කරලා 3ක් අඩු කළානේ. ඒ නිසා 3ේ වර්ගය මේ පිළිතුරට එකතු කරනවා. දැන් අපිට උත්තරේ ලැබෙනවා 4489යි කියලා. හරි, තව උදාහරණයක් ගමුකෝ. 82. 82ට ළඟම පූර්ණ සංඛ්‍යාව 80. 82ෙන් දෙකක් අඩු කරපු නිසා දැන් දෙකක් එකතු කරන්න ඕනේ. එතකොට 80 සහ 84 කියන ඉලක්කම් දෙක ලැබෙනවා. දැන් 80 84ෙන් වැඩි කළාම 6720යි. ඒකට දෙකේ වර්ගය එකතු කරපුවාම 6724යි. බලන්නක උත්තරේ හරිද කියලා. ඔන්න දැන් ඔබටත් පුළුවන් ඕනම ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක වර්ගය තප්පරෙන් කියන්න. කරන්න තියෙන්නේ ටිකක් ඉක්මනට සුළු කරන්න හුරු වෙන එක විතරයි. ටික දවසක් මේක පුරුදුනහම ඔබට තප්පරයක් ඇතුළත උත්තරේ දෙන්න පුළුවන්. හරි, අපි දැන් බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි හැමෝම පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවානේ වර්ග දෙකක අන්තරය. ඒ වර්ගයේ ඍණ b වර්ගයේ සමානයි a ධන b වැඩි කිරීම a ඍණ b. හරි, දැන් හිතන්න a කියලා කියන්නේ ඔයාට පූර්ණ වර්ගය හොයන්න ඕන ඉලක්කම. එතකොට b කියලා කියන්නේ ඒ ඉලක්කම ආසන්නතම 10 ගුණාකාරයේ බවට පත් කරගන්න ඔයා එකතු කරන හෝ අඩු කරන ඉලක්කම. දැන් බලන්න ඒ සමීකරණය අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. a වර්ගයේ සමානයි a ධන b වැඩි කිරීම a ඍණ b එකතු කිරීම b ගේ වර්ගය. දැන් අපි මේක පළවෙනි උදාහරණයට දැම්මොත් a කියලා කියන්නේ 67, b කියලා කියන්නේ 3. එතකොට 67 වර්ගය සමාන වෙනවා 67 එකතු කිරීම 3 වැඩි කිරීම 67 අඩු කිරීම 3 එකතු කිරීම 3ේ වර්ගය. ඒ කියන්නේ 70 වැඩි කිරීම 64 ධන 9. ඔන්න ඔහොමයි මේ සූත්‍රය නිර්මාණය වෙන්නේ. මේක ඉලක්කම් දෙකේ සංඛ්‍යාවලදී හරිම පහසුයි. හැබැයි ඉලක්කම් 3ේ සංඛ්‍යාවලට එනකොට අපිට මේක තවත් පියවරක් ඉදිරියට යන්න වෙනවා. ඒ තොරතුරු විදු ඉදිරි වීඩියෝකින් කියන්න. පහුගිය දවස්වල ITN Youth with Talent එකේ සුපිරි ගණන්කාරයා වෙච්ච මොහොමඩ් නිෂ්ෆහන් අනුගමනය කරන්නෙත් මෙන්න මේ ක්‍රමය තමයි. ඔහු කාලයක් තිස්සේ මේ වගේ ගණිත ක්‍රම අධ්‍යයනය කරලා ඒව ප්‍රගුණ කිරීමෙන් තමයි ඔහු සතු විශ්මිත සුළු කිරීමේ හැකියාව ලබාගෙන තියෙන්නේ. ක්‍රමය දැනගත්තට මදි. ඒක ප්‍රගුණ කළොත් තමයි විශිෂ්ටයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණය ගණිතයට විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයකට අදාළයි. ඔබත් උත්සාහ කරන්න මේ ක්‍රමය නිර්මාණාත්මකව පාවිච්චි කරලා ඔබේ යාළුවන්ට මැජික් පෙන්වන්න. හරි, මේ වගේ දේවල් වගේම ක්‍රෙඩිට් කාඩ් වලට බය වෙලා ඉන්න අයට බය නැතිව ණය නැතිව කාඩ් පාවිච්චි කරන හැටිත් විදු ඉදිරියේදී කියනවා. ඉතින් මේ වගේ තවත් අපූර්ව දේවල් දැනගන්න නම් විදුගේ YouTube channel එක subscribe කරලා Facebook page එකට like එකක් දාලා විදු වියන් කෙනෙක් වෙන්න. ඒ වගේම ඔයාලා දැනගන්න කැමති දේවල් විදුට කියන්න. එතකොට ඒ ගැන හොයලා බලලා ඔයාලව දැනුවත් කරන්නත් විදු සූදානම්. එහෙමනම් අදට ආයිබුවන්. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ළඟදිම හම්බ වෙමු.